ලංකාව වගේ රටකදී රුපියල් ලක්ෂයකට වඩා වැඩි ෆ්ලැග්ෂිප් ලෙවල් ස්මාර්ට්ෆෝන් එකක තියෙන ස්පෙසිෆිකේෂන්ස් ඒ විදිහටම තියෙන ස්මාර්ට්ෆෝන් එකක් රුපියල් 50,000ක වගේ මුදලකට ගන්න පුළුවන්ද? ඔව් ගන්න පුළුවන්. ඒ තමයි Xiaomi ලාගේ සබ් බ්‍රෑන්ඩ් එකක් වෙන Poco ලාගේ අලුත්ම Poco X3 NFC කියන මේ ස්මාර්ට් ෆෝන් එක. එහෙනම් අදත් අපි මේ ෆෝන් එකේ බොඩි එක පැත්තෙන්ම වැඩේ පටන් ගමු. ඉතින් ඔන්න මෙන්න මේ Poco X3 කියන ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කෝඩින් ගෝරිලා ග්ලාස් 5 කියන මැටීරියල් එකකින් ආරක්ෂා කරපු ටිකක් හොඳ ෆ්‍රන්ට් එකක්. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක් එක්ක ප්ලාස්ටික් බැක් සයිඩ් එකක් ඔයාට මේ ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකට තියෙන්නේ ප්ලාස්ටික් බැක් සයිඩ් එකක් හින්දා මම රෙකමන් කරන්නේ ඔයා මේ ෆෝන් එක මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් මතක ඇතුව ෆෝන් එකට හම්බෙන බැක් කවර් එක මේකට දාලා පාවිච්චි කරන්න. මොකද ඒක වාටත් හොඳයි ෆෝන් එකටත් හොඳයි. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ බර ආසන්න වශයෙන් ග්‍රෑම් 215ක් වෙනවා. ඉතින් ග්‍රෑම් 215න් හින්දා ඔන්න ගොඩක් ලොකු වෙලාවක් එක දිගට මේ ෆෝන් එක පාවිච්චි කරන්න බැරි වෙයි. හරි. දැන් ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ගිහාම බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.67ක IPS LCD පැනල් එකක් වගේම මෙන්න මේ ඩිස්ප්ලේ එකට HDR 10 කියන ක්වොලිටි එකත් 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකකුත් හම්බෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් ඒක නම් ගොඩක්ම ලොකු ෆීචර් එකක් මේ ෆෝන් එකට. මොකද ඔයාලා දන්නව ඇති රුපියල් 50,000ක මේ වගේ ෆෝන් එකකට අඩුම ගානේ 90 Hz වත් හම්බෙන්නේ නැති මේ වගේ කාලෙක මේ ෆෝන් එකට 120 Hz හම්බෙනවා කියන්නේ අනිවාර්යෙන් ඩිස්ප්ලේ එක පැත්තේ නම් ගොඩක්ම ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක්. හැබැයි අර Samsung Galaxy S20 Ultra ඒ වගේම Note 20 Ultra වගේ ස්මාර්ට් ෆෝන් වල තිබ්බ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකම ඔයාට මේ ෆෝන් එකේ හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆ්ලැග්ෂිප් ලෙවල් තරම්ම මේ ෆෝන් එකේ 120 Hz පර්ෆෝම් කරනවා බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අර 120 Hz වලට ළඟින් යන ගානකින් තමයි මේකේ ඩිස්ප්ලේ එක පර්ෆෝම් කරන්නේ. ඒ වගේම මේ ෆෝන් එක රන් වෙන්නේ Android 10 එක Xiaomi ලගේ MIUI 12 කියන software version එකකින්. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වෙද්දී Poco ලා Xiaomi ලාගෙන් වෙන් වෙලා වෙනම ස්වාධීන වෙලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි මෙයාලා ඉදන්නේ තාම Xiaomi ලාගේ OS එකක් භාවිතා කරන්නේ. හැබැයි කොහම වුණත් ඉස්සරහට Poco ලාගේම OS එකකුත් එන්න පුළුවන් කියන අනුමානය අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ chip එක වෙන්නේ Qualcomm Snapdragon 732G කියන 8 nanometer ටෙක්නොලොජි එක පාවිච්චි කරපු upper mid-range ගණයට අයත් ගොඩක් powerful chip එක. ඒ වගේම octa-core CPU එකක් එක්ක Adreno 680 කියන upper mid-range ගණයට අයත් powerful GPU එකත් ඔයාට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක දැනට Play Store එකේ තියෙන ඕනම ගේම් එකක් graphics වල අවුලක් නැතුව ගොඩක් හොඳට ප්ලේ කර ගන්න පුළුවන් හැකියාව ඔයාට මෙන්න මේ chip එක ඒ වගේම මේ device එකේ GPU එකත් එක්ක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම අපේ කට්ටිය ස්මාර්ට් ෆෝන් එකක් ගද්දී වැඩිපුරම බලනදී මේ ෆෝන් එකට තියෙන්නේ 6GB RAM එකක් එක්ක 64GB ROM එකක් වගේම තවත් 6GB RAM එකක් එක්ක 128GB තියෙන එක වර්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉඩ ඔයාට මදි කියලා හිතනවා නම් තවත් නැනෝ මෙමරි කාඩ් එකක් ගහලා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේකට තියෙන්නේ hybrid dual sim slot දෙකක්. ඒ කියන්නේ ඔයාට nano sim දෙකක් එකපාර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් nano sim එකයි nano memory card එකයි ගහලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි nano sim දෙකයි memory card එකයි එකපාර ගහලා පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් නැහැ. හරි.
දැන් යමු මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක මොන වගේද කියලා බලන්න. ඉතින් ඔන්න මෙන්න මේ Poco X3 කියන ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ 64 මෙගාපික්සල් quad camera setup එකක්. ඒ කියන්නේ මෙගාපික්සල් 64ක normal wide angle sensor එක වගේම තවත් 13 මෙගාපික්සල් අංශක 119ක් capture කරන්න පුළුවන් ultra wide sensor එක වගේම තවත් 2 megapixel depth sensor එකක් වගේම තවත් 2 megapixel macro sensor එකක්. ඉතින් overall මේ වගේ කැමරාවක් මේ phone එකට ඇත්තම කිව්වොත් වටිනවා. මොකද මේ phone එකේ price එක තියෙන්නේ mid range පැත්තේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ camera setup එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට කොඩක් දුරට අබ mid range හෝ එහෙම නැත්නම් flagship වලට කිට්ටුවෙන්. ඉතින් මේ වගේ price එකකට අනිවාර්යෙන් කියන්න ඕනේ මේ phone එකේ camera එක ගොඩක් වටිනවා. ඉතින් මේ තියෙන්නේ මේ phone එකේ back camera එකෙන් capture කරපු photos වල sample කිහිපයක්. We'll grow in number, fueled by them to see the horizon, turn us to thousands. And we'll grow in number, fueled by them to see the horizon, turn us to thousands. ඒ වගේම මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එකේ තියෙන්නේ මෙගාපික්සල් 20ක normal wide angle selfie camera එකක්. ඉතින් ඒකත් මේ වගේ ෆෝන් එකකට මම නම් කියන්නේ average මට්ටමේ තියෙන්නේ මේ වගේ 50,000ක ෆෝන් එකකට. ඒ කියන්නේ අඩුත් නෑ වැඩිත් නෑ. Poco X3 NFC කියන මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ dual stereo speaker setup එකක්. ඒ කියන්නේ ෆෝන් එකේ ඉහළ කොටසේයි පහළ කොටසේයි speakers දෙකක් තියෙනවා stereo විදියට ඇහෙන්න. ඉතින් මේකෙන් ඔයාට අර ගොඩක් දුරට entertainment sound එකක් වගේම ගොඩක් high quality sound එකක් stereo විදියට output කරගෙන ඒක අහන්න පුළුවන්. ඉතින් ඔන්න අද අපි ගොඩක් දේවල් කතා කරා මේ ෆෝන් එකේ. කතා කරන්න බැරි වුණේ මේ ෆෝන් එකේ බැටරි එක. ඉතින් ඔන්න මේකට තියෙන්නේ milliampere 5160ක බැටරි එකක්. ඒ වගේම මේ බැටරි එක ඔන්න charge කරන ඔයාට 33 volt වලින් fast charging හම්බ වෙනවා. ඉතින් පොකෝල කියන්නේ ඔයාට විනාඩි 30කදී 160ක් දක්වා මේ ෆෝන් එක charge කරගන්න පුළුවන්ලු. ඒ වගේම පැයක් වගේ කාලෙකදී වාට 100ක් දක්වා මේ ෆෝන් එක charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ අලුත්ම Poco X3 NFC කියන flagship killer smartphone එක සම්බන්ධයෙන්? අනිවාර්යෙන් ඔයාලගේ අදහස් මතකදුව පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා තවත් ඔයාලට මේ phone එක සම්බන්ධයෙන් වගේම අද video එක සම්බන්ධයෙන් දැනගන්න තියෙන කරුණු ඔයාලගේ ගැටළු මේ හැම දෙයක්ම පල්ලෙහා comment section එකේ අපි සාකච්ඡා කරමු. Android කොල්ලව subscribe කරන්න, Instagram එකේ Android කොල්ලව follow කරන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.